තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන්. හත ශ්‍රේණිය හතරවෙනි පාඩම. අපි මේ සියලුම ඉදිරිපත් කිරීම කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් කියලා හැමෝම දන්නවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් 6 ශ්‍රේණිය, 7 ශ්‍රේණිය, 8 ශ්‍රේණිය, 9 ශ්‍රේණිය මේ කියන හැම ශ්‍රේණියකටම අදාළ කරුණු වැදගත් වෙන විදිහට, පැහැදිලි වෙන විදිහට, තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කියලා දෙනවා. ඉතින් අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වුණොත් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු. වැඩි කතා නොකර භාවනාවේ ප්‍රයෝජන කියන හතරවෙනි පාඩම. හතරවෙනි පාඩමෙන් කියලා දීලා තියෙන්නේ භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා. ඉතින් ඊළඟ පාඩමින් භාවනාව ගැන කියලා දෙනවා. භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියලා දෙනවා මේ පාඩමේදී. බලමු පළවෙනි අංකයේ යටතේ කියන්නේ මොකක්ද කියලා. අප ඇඟ පිරිසිදු කරගන්න ආකාර මොනවද? අපිට ඇඟ පිරිසිදු කරගන්න කරන්න පුළුවන් මොනවද? එක්කෝ ඇඟ සෝද ගන්න පුළුවන්. එහෙම නැත්නම් නාන්නට පුළුවන්. ඇඟ සෝද ගන්නට නාන්නට පුළුවන්. ඇඟ පිරිසිදු කර ගැනීම සඳහා, කය පිරිසිදු කර ගැනීම සඳහා කරන්නට පුළුවන් දේවල්. ඇඟ සෝදා ගැනීම සහ ස්නානය කිරීම, එහෙම නැත්නම් නෑම. සිත කිලිටිවන්නේ කෙසේද? අපේ සිතත් කිලිටි වෙනවා. ඇඟ කිලිටි වුණාම, ඇඳුම් පැළඳුම් කිලිටි වුණාම අපි සෝදලා නාලා පිරිසිදු වෙනවා වගේ අපේ හිතත් කිලිටි වෙනවා. අපිරිසිදු වෙනවා. ඒ කොහොමද? සිත කිලිටි වෙන්නේ අපිරිසිදු සිතුවිලි අපේ හිතට ආවට පස්සේ. අන්න ඇඳුම් පැළඳුම් ඒ වගේම නාලා ඇඟ පිරිසිදු කරගන්නවා වගේ, ඇඳුම් පැළඳුම් සෝදලා පිරිසිදු කරගන්නවා වගේ අපේ හිතත් පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි දුවේ පුතේ භාවනාව කියලා කියන්නේ. සිත පිරිසිදු කරගන්න ක්‍රමය මොකක්ද? භාවනා කිරීම. යහපත් සිතුවිලි හිතේ ඇති කරගන්න එක. හොඳ සිතුවිලි හිතේ ඇති කරගන්න එක. අයහපත් නරක නපුරු සිතුවිලි වලට හිතට එන්නට නොදී යහපත් සිතුවිලි ඇති කර ගැනීම. පිරිසිදු සිතුවිලි වලට කියන නම වන්නේ අපිරිසිදු සිතුවිලි වලට කියන නම වන්නේ අකුසල සිතුවිලි කියලා. අපිරිසිදු සිතුවිලි අපේ හිතට එනවනේ. අන්න ඒවට කියන නම මොකක්ද? අකුසල සිතුවිලි. ප්‍රධාන අකුසල සිතුවිලි මොනවද? අකුසල මූල කියලත් මේවට කියනවා. ප්‍රධාන අකුසල සිතුවිලි, අකුසල මූල ලෝභ දෝෂ මෝහ. ලෝභ දෝෂ මෝහ. අකුසල මූල නිසා ඇතිවන අකුසල් මොනවද? අකුසල සිතුවිලි මොනවද? ඇල්ම, ආසාව, කෑදරකම. ඒව ඇතිවෙන්නේ මොනවා නිසාද? අකුසල මූල නිසා. ලෝභ දෝෂ මෝහ කියන මේ අකුසල මූල නිසා තමයි දුවේ පුතේ ඇල්ම, ආසාව, කෑදරකම කියන මේ අකුසල සිතුවිලි අපේ හිතේ ඇති වෙන්නේ. සිත කිලිටිවීම නිසා අපිරිසිදු වෙන දොරටු දෙක මොනවද? සිත කිලිටි වුණාට පස්සේ අපිරිසිදු වෙනවා දොරටු දෙකක්. සිතත් අපිරිසිදුයි, තවත් දොරටු දෙකක් තියෙනවනේ. දොරටු තුනයි සිත, කය, වචනේ. තුන් දොර. දොරටු තුනයි. සිත අපිරිසිදු වුණාම කය සහ වචනේ කියන දෙකත් අනිවාර්යයෙන්ම අපිරිසිදු වෙනවා. එතකොට මොනවද කරන්නේ? ඒ ගැන තමයි ඊළඟ අංකයෙන් කියන්නේ. කය අපිරිසිදු වීම නිසා කරන නරක ක්‍රියා මොනවද කියලා. තරහා, පරුස වචන කීම, අනුන්ට පහර දීම, අනුන් මැරීම, මේ වගේ නරක දේවල් කරන්නේ දුවේ පුතේ අපි කය අපිරිසිදු වුණාම. අපිරිසිදු කයෙන් සිද්ධ කරන දේවල්නේ. වචනයෙන් කයෙන් සහ වචනයෙන් සිද්ධ කරන දේවල්. කය අපිරිසිදු වීම නිසා කරන නරක ක්‍රියා. තරහා, මේක අපි මෙහෙම තරහෙන් පරුස වචන කීම, අනුන්ට පහර දීම, අනුන් මැරීම, කය සහ වචනය අපිරිසිදු වීම නිසා කරන නරක ක්‍රියා කියලා අපි දාමු. කය සහ වචනය අපිරිසිදු වීම නිසා කරන නරක දේවල්. තරහෙන් පරුස වචන කියනවා, අනුන්ට පහර දෙනවා, අනුන් මරන්නත් පුළුවන්. ඒ වගේ දේවල් කරනවා. චිත්තේන සංකිලිස්සේන සංකිලිස්සන්ති මානවා. බුදුරජාණන් වහන්සේ ධර්ම පාඩයක් ඉදිරිපත් කරලා තිබුණා පාඩමේ. චිත්තේන
සංකිලිස්සේන සංකිලිස්සන්ති මානවා. අපිරිසිදු සිත නිසා මිනිසාද අපිරිසිදු වේ. මිනිස්සු අපිරිසිදු වෙන්නේ දුවේ පුතේ අපිරිසිදු සිතුවිලි නිසා. නරක සිතුවිලි නිසා තමයි මිනිස්සු අපිරිසිදු නරක මිනිස්සු බවට පත් වෙන්නේ. ඒක තමයි චිත්තේන සංකිලිස්සේන සංකිලිස්සන්ති මානවා කියන දහම් පාඨයෙන් කියවෙන්නේ. සිත පිරිසිදු කිරීම සඳහා බුදුදහමේ හඳුන්වා දෙන ක්‍රමය මොකක්ද? භාවනා කිරීම. සිත පිරිසිදු කර ගැනීම සඳහා කළ හැකි දේ මොකක්ද? භාවනා කිරීම. භාවනා යන වචනේහි තේරුම. භාවනා කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා. වැඩිම කියන අදහස එක අදහසක්. ඊට පස්සේ දියුණු කිරීම කියන අදහස තවත් අදහසක්. එතකොට සිත දියුණු කිරීම, සිත වැඩිම, සිතෙහි යහපත් සිතුවිලි ඇති කර ගැනීම. ඒ විදිහට අපිට මේ වගේ ඇහුවොත් භාවනා යන වචනේ තේරුම් මොකක්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් සිත දියුණු කිරීම, සිතෙහි යහපත් සිතුවිලි වැඩිම කියලා. ඒ විදිහට කියන්න පුළුවන් සිත දියුණු කළ හැකි ආකාරය මොකක්ද? අකුසල සිතුවිලි සිතින් ඉවත් කිරීම, සිත පිරිසිදු කිරීම. සිත දියුණු කරගන්න නම් අපි කරන්න ඕන අකුසල සිතුවිලි වලින් අපේ හිත දුරු කරගන්න ඕන. ඒ වගේම හිතේ යහපත් සිතුවිලි ඇති කරගන්න ඕන, සිත පිරිසිදු කරගන්න ඕන. සිතේ ස්වභාවයන් කිහිපයක් හා ඒ අනුව ක්‍රියා කරන ආකාරය. හිතේ ස්වභාවයන් කිහිපයක්. කෙලෙස් හෙවත් අකුසල් සිතුවිලි නිසා සිත තනිවම දුර ගමන් යයි. ඔන්න කෙලෙස් නිසා, අකුසල් නිසා දුර ඈත ගමන් යනවා. ආසාව ඇති වූ විට කැමති කැමති තැන සැරිසරනවා, නතර වෙනවා. තනහට හේතු පුද්ගලයන් හෝ දේවල් කරා කෝපයෙන් ගමන් කරනවා. එහෙනම් කෙලෙස් හෙවත් අකුසල් සිතුවිලි නිසා සිත තනිවම දුර ගමන් යනවා. තනිවම තමයි යන්නේ. මොකක් හරි නරක සිතුවිල්ලක් එක්ක මොකක් හරි දෙයකට තමන්ගේ හිත තනිවම තමයි ගමන් කරන්නේ. යාළුවගේ මගේ දෙන්නගේම හිත එකවර ගමන් කරන්නේ නැහැ. මගේ හිත තනියම තමයි ගමන් කරන්නේ. අනිත් යාළුවගේ හිත තනියම තමයි ගමන් කරන්නේ. ආසාව ඇති වූ විට කැමති කැමති තැන නතර වෙනවා. කැමති කැමති තැන්වල සැරිසරනවා අපේ හිත. තරහට හේතු වෙන පුද්ගලයෝ හම්බ වුණොත්, මොනවා හරි දෙයක් හම්බ වුණොත් අන්න කෝපයෙන් ඒ වෙලාවේදී අපි ක්‍රියා කරනවා. ඊළඟට සමත භාවනාව කියන්නේ මොකක්ද කියලා කියනවා. විසිරී පවතින සිත, කිලිටි වෙලා තියෙන හිත ටික වෙලාවක් එක තැනක තබා ගැනීමේ හැකියාව ඇති කර ගැනීම. තන තන දුවන සිත ටික වේලාවකට හෝ එක තැන් කරගෙන කෙලෙස් යටපත් කරගෙන සිත දියුණු කර ගැනීම සමත භාවනාව කියලා කියන්නේ. විසිරීලා තියෙන හිත ටික වෙලාවක් එක තැනක තබා ගැනීම. ඒ සඳහා හැකියාව ඇති කර ගැනීම. තන තන දුවන සිත ටික වේලාවකට හෝ එක තැන තබා ගන්නට කෙලස් යටපත් කරගෙන සිත පිරිසිදු කර ගැනීම තමයි සමත භාවනාව කියන්නේ. විසිරී පවතින සිත, කිලිටි වෙලා තියෙන සිත ටික වේලාවක් එක තැනක තබා ගැනීමේ හැකියාව ඇති කර ගැනීම තමයි සමත භාවනාව. තන තන දුවන සිත ටික වේලාවකට හෝ එක තැන් කරගෙන කෙලෙස් යටපත් කරගෙන සිත පිරිසිදු කර ගැනීම තමයි සමත භාවනාව කියලා කියන්නේ. භාවනා අරමුණු කිහිපයක් බලමු. හුස්ම ඉහළ පහළ යෑම දෙස බලා සිටීම ආනාපාන සති භාවනාව. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම සම්බන්ධයෙන් මෙනෙහි කරමින් කරනු ලබන භාවනාව එක භාවනා අරමුණක්. ඊළඟට බුද්ධ රූපයක් දෙස බලා සිටමින් හෝ බුද්ධ ගුණයක් මෙනෙහි කරමින් සිත පිරිසිදු කර ගැනීම බුද්ධානුස්සති භාවනාව. එහෙම නැත්නම් බුදු ගුණ භාවනාව. තවත් භාවනා අරමුණක් තියෙනවා. මෛත්‍රිය වැනි යහපත් සිතුවිල්ලක් ඇති නිතර නිතර සිහි කරමින් භාවනා කිරීම මෛත්‍රී භාවනාව. සතුන්ට මෛත්‍රිය දැක්වීම. ඔන්න ඊළඟට කියනවා භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන. තන තන දුවන යන සිත එකතැන් වී එකඟ වීම. අකුසල් සිතුවිලි යටපත් වී සිත පිරිසිදු වීම. ඒ වගේ ප්‍රයෝජන කිහිපයක් ලැබෙනවා. සිත එකඟ වීම හා පිරිසිදු වීම ශිෂ්‍යෙකුට ප්‍රයෝජනවත් වන අයුරු. ශිෂ්‍යයන්ට හිත එකතැන් කර ගැනීම, සංවර කර ගැනීම කොච්චර වැදගත් වෙනවද කියලා අපි බලමු. පාඩම වහා වැටහෙනවා. ගණිත ගැටලු ආදියට ඉක්මනින් විසඳුම් ලබා ගන්න පුළුවන්.
ලෙහෙසියෙන්ම මතක තබා ගැනීමට හැකි වෙනවා. සිතේ කෝපය දුරු වෙනවා. මුහුණ ප්‍රසන්න හරි ප්‍රියමනාප මුහුණක් බවට පත් වෙනවා. ගැටලු ඇති කර ගන්නේ නැහැ. සමාජයේ ප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. බලාපොරොත්තු වන යහපත් අරමුණ පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. පාඩම වහා වැටෙනවා. ගණිත ගැටලු ආදියට ඉක්මනින් විසඳුම් ලබා ගන්න පුළුවන්. ලෙහෙසියෙන් මතක තබා ගැනීමට හැකියාව ඇති වෙනවා. සිතේ කෝපය දුරු වෙනවා. මුහුණ ප්‍රසන්න වෙනවා. ගැටලු ඇති කර නොගෙන ඉන්න කෙනෙක් වෙනවා. සමාජයේ ප්‍රසන්න පුද්ගලයෙක් වෙනවා. බලාපොරොත්තු වන යහපත් අරමුණ පහසුවෙන් ඉටු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෛත්‍රී භාවනාවෙන් ලැබෙන ආනිසංස 11ක් පිළිබඳව මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙනවනේ. ඉතින් මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙන මෛත්‍රී වැඩීමේ ආනිසංස සුවසේ නිදයි, සුවසේ නිඳ යෑම, සුවසේ අවදිවීම, නපුරු සිහින නොපෙනීම, මිනිසුන්ට ප්‍රියවීම, නොමිනිසුන්ටද ප්‍රියවීම, දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම, ගිනි විස ආයුධ ආදියෙන් ආරක්ෂා වීම, සිත ඉක්මනින් එකඟ වීම, මුහුණ පැහැපත් වීම, මෙලොවදී රහත් ඵලයටපත් නොවුනහොත් බඹලව උපත ලැබීම. මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙන මෛත්‍රී වැඩීමේ ආනිසංස සුවසේ නිඳ යෑම, සුවසේ අවදිවීම, නපුරු සිහින නොපෙනීම, මිනිසුන්ට ප්‍රියවීම, නොමිනිසුන්ට ප්‍රියවීම, දෙවියන්ගේ ආරක්ෂාව ලැබීම, ගිනිවිස ආයුධ ආදීන් ආරක්ෂා වීම, සිත ඉක්මනින් එකඟ වීම, මුහුණ පැහැපත් වීම, මෙලොවදී රහත් ඵලයටපත් වෙන්න බැරි වුණොත් බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා උපත ලබා ගැනීමට හැකි වීම. ඒ විදිහේ ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මෙත්තානිසංස සූත්‍රයේ තමයි මේ කරුණු 11 සඳහන් වෙන්නේ. හොඳයි දුවේ පුතේ, භාවනාවේ ප්‍රයෝජන කියන හත ශ්‍රේණියේ හතරවෙනි පාඩම අපි ඔයාලට ඉදිරිපත් කළේ. අපි ඉක්මනටම හත ශ්‍රේණියේ පස්වෙනි පාඩමත් මේ විදිහට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල අපේ නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් දුවලා පුතාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.